මට 2XL මදි වුණා 3 ඉන්න තියෙන size එකට වඩා medium මදින කෙනෙක්ට large XL වෙන්න අපිට තියෙන ඉන තියෙනවනේ ඒ කියන්නේ hip එක නෙමෙයි එතනට උඩ පහසුතාවයක් දෙනවා ඉතින් මම skirt එකක් ගත්තා hello කොහොමද ඔයාලට ඉතින් ඔන්න අද video එකෙන් මම අරගෙන ආවේ මට දැන් මගේ pregnancy එකට සති 36ක් වෙනවා I think then ගොඩක්ම ළඟයි මගේ pregnancy එක ඉවර වෙන්න. ඉතින් මේ pregnancy period එකේදී මට ඇතිවෙච්ච දේවල් ගැන කතා කරන්න තමයි මම මේ video එකෙන් උත්සාහ කරන්නේ. මුලින්ම මම කියන්නම් ඔයාලට pregnancy එක පටන් ගත්තම මගේ experience එක ඔයාලට මොනවාද ඔයාලට ඒ කියන්නේ අම්මට මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මෙහෙමයි. මුලින්ම මුල් කාල සීමාවේදී අපිට normal අපි අඳින ඇඳුම් ගැන කතා කරමු. මම work කරන කෙනෙක් නිසා මම කියන්න මගේ experience එක මොනවාද මට ගන්න සිතුනේ අලුතෙන් මොනවාද මම use කරේ කියලා. ඉතින් මම work කරන කෙනෙක් නිසා මට office එකට අඳින ඇඳුම් තමයි ගොඩක්ම අවශ්‍ය වුනේ. මුල් පළවෙනි මාස කීපයේදී ගොඩක් denims නම් කොහොමත් අඳින්න බැරි වුණා. මොකද බඩ තද වෙනකොට මට චුට්ටක් එක අපහසුතාවයක් දැනුණා. ඉතින් මම skirt එකක් ගත්තා. ඒ වගේම තමයි trousers දෙකක් මහ ගත්තා ready අරගෙන. ඒ trousers මහනකොට මට ඔගලන් Google එකේ search කරන්න maternity pants කියලාම එතකොට ඔයාලට ඒ images මේ උඩට ඒ කියන්නේ මෙන්න මේ හරියට අපිට ඉන්නේ පල්ලෙහාට තියෙන ඉන තියෙනවනේ ඒ කියන්නේ hip එක නෙමෙයි එතනට උඩට තියෙන ඉන අන්න ඒ හරියට වෙනකම්ම දිග විදියට තමයි ට්‍රවුස් එක මහගන්නේ ඒ කියන්නේ මෙන්න මෙතනට අඳින්න පුළුවන් high waist trousers තමයි මහගන්න ඕනේ මෙතන capacity එක ගොඩක් වැඩිපුර තියලා තමයි මම මැහුවේ එතකොට මට ඒක දැන් මම මේ අඳින ට්‍රවුස් එක මම තාමත් සති 36 වෙනකලුත් තාමත් අඳිනවා අනික ඇදෙන රෙද්දකින් තමයි මම මේ රෙද් materials අරගෙන මේ trousers මහගත්තේ ඊට අමතරව ඔයාලට ටික දවසක් යනකොට pants මාරු කරන්න වෙනවා pants එකේ size වෙනස් වෙන නිසා ගොඩක් වෙලාවට second trimester එකේ වගේ තමයි ඒක අවශ්‍ය වෙන්නේ ඔයාලට ගන්න වෙන ඕගලන්ට දැන් අර pants අඳිනකොට ටිකක් ලාපාට ගොඩක් ලොකු මට අවශ්‍ය වුණේ මම සාමාන්‍යයෙන් ටිකක් ඇඟපතින් ලොකු කෙනෙක් නිසා මට 2XL මදි වුණා 3XL එකෙන් තමයි මම shorts ගත්තේ මොකද අර බඩට යටින් තමයි ඒවා shorts අඳින්න වෙන්නේ ඒ shorts අඳිනකොට ටිකක් හිර වෙනවා අර line එක pant line එක වගේ ටිකක් හිර වෙලා තද වෙනවා අර අනික එතන muscles වල ඕගලන්ට stretch marks ඇවිල්ලා ඉතින් ඒ stretch marks උත් එක්ක ගොඩක් එක දිගට ඇඳගෙන ඉන්නකොට දවස පුරාවටම එතන දන ඒ කියන්නේ දනන ගතියක් දැනෙනවා ඒ කියන්නේ අර ඒ muscles ගොඩක් assume වෙලා තියෙන නිසා ඒකත් එකක් ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි මට ඕනේ වුනේ මුලින්ම ඊට අමතරව ගෙනියන්න පහසු බෑග් එකකටම change වෙන්න වෙනවා මොකද අපිට හැම වෙලෙම washroom යන්න වෙනවා ඉතින් ඒකට tissue එකක් ලේන්සු එතකොට හැම වෙලෙම වතුර හැම වෙලෙම කණ්ඩ අවශ්‍ය වෙනවා එතකොට මේ දේවල් වලට ඔයාලා පහසුකම් කරගන්න වෙනවා වැඩකට යන කෙනෙක් නම් ගෙදර ඉන්න කෙනෙක්ට නම් ඉතින් පහසුයි තමන්ට අවශ්‍යතාවට මේ දේවල් සපුරා ගන්න පුළුවන් නිසා දැනට මම දැන් ගන්නවා මේ මං මේ කියන්නේ pregnancy එකෙන් පස්සේ සහ දැන් මේ කාලේදී අඳින්න ගෙදරට අඳින්න පුළුවන් ඇඳුම් ටිකක් මම දැන් අලුතෙන් එකතු කරගන්න ගමන් ඉන්නේ පහසු ගවුම් ගෙදරට අඳින්න පුළුවන් සහ පහසු මම අඳින්න පුළුවන් ඉනෙන් විශාල shorts සහ කලිසම් මොකද pregnancy එකෙන් පස්සේ මම දන්නේ නැහැ normal delivery එකක්ද caesar delivery එකක් වෙයිද කියලා ඒ දෙකටම පහසු වෙන විදිහට ඇඳුම් ටිකක් මම දැනට ලෑස්ති කරගෙන ඉන්නවා. ඒ වගේම තමයි හොස්පිටල් බෑග් එකේදී මම ඔයගලන්ට විස්තර කරන්න මේ වීඩියෝ එකේදී pregnancy එකෙන් පස්සේ අඳින්න delivery එකෙන් පස්සේ අඳින්න maternity pants දෙකකුයි බබාට feed කරනකොට පහසු වෙන්න එතකොට feeding bras දෙකකුයි මම අරගෙන තියාගත්තා. මේ ටික තමයි දැනට මගේ ඐඩියා එක මට අවශ්‍ය වුණ දේවල්. ඒ වගේම ඒ ඇඳුම් පැත්තෙන් ගත්තොතින් ගොඩක් වෙලාවට ටිකක් ලොකු බ්ලවුස් තමයි මම ඇඳේ කලිසනුත් එක්ක සහ ඔෆිස් ෂර්ට් එහෙම තිබ්බා ඔෆිස් ෂර්ට් එක යට කරලා මෙතන උඩ ඉනටම අඳිනවා ස්කර්ට් ඒ වගේ සහ ගවුම් තමයි ඇඳේ ඉතින් මේ ටික තමයි මේ ටික ප්‍රමාණවත් ඔයාලට
pregnant වුණාට පස්සේ අත්‍යවශ්‍යම ගන්න ඕනේ අන්ඩර්වෙයර්ස්. ඒ කියන්නේ තමයි තව දෙයක් තමයි බ්‍රාස් ගන්න වෙනවා. මොකද බස්ට් එක ලොකු වෙන නිසා ඔයාලා තද කරගෙන ඉන්න එපා. ඒ අවශ්‍ය විදියට ශරීරයේ වෙනස් වෙන දේවල් වලට ඔයාලා ඔයාලගේ ඊට සලසලා දෙන්න. ආ දැන් තියෙන බ්‍රා එක කොහොමත් මදි වෙන නිසා ටිකක් විශාල බ්‍රා එකක් ගන්න තියෙන සයිස් එකට වඩා මීඩියම් අදින කෙනෙක්ට ලාර්ජ් XL වෙන්න පුළුවන්. ඒ වගේ අන්න ඒ දේවල් ටික තමයි අපිට මූලිකම අවශ්‍ය වෙන්නේ ප්‍රෙග්නන්සි එකේදී. මූලිකම දේවල්. හරි මම හිතනවා මම ඔක්කොම දේවල් ටික කියන්න ඇති කියලා. මොන හරි අඩුපාඩුවක් තිබ්බදී මම කමෙන්ට් එකකින් දාන්න. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මම channel එක like කරලා subscribe කරන්න. තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. දැනට ගිහින් එන්නම්.